නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නෑ, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 ජනාධිපතිවරණයේදී 159ක් ලබා ගත්තා. දැන් මේ සැරේ ප්‍රදේශ සභා මැතිවරණයේදී ඔවුන් ලබා ගත්ත ඡන්ද සංඛ්‍යාව ඊට වඩා අඩුයි. මගේ තර්කය මහින්ද මහත්මයා කියන දෙමයි. ඒ කියන්නේ ඇල්පිටිය ප්‍රතිපලයෙන් ජනාධිපතිවරණයක ප්‍රතිපලය කියන්න බෑ. 159ක් ගත්ත මහින්ද මහත්තයා මුළු රටේම ඡන්ද එකතු කරනකොට පරාදයි. මගේ තර්කය ඒකයි. ඔවුන්ට මෙහෙම කියන්න වේද? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ දෙකම එකතු කරගත්තාම 60 පරිමාව 60 කියන්නේ 68ක් වගේ ප්‍රමාණයක් වෙනවා ප්‍රතිශතේ. එතකොට ඔහු ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඔවුන් සමග ගිවිසුම් ගත වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරපු ප්‍රාදේශීය මට්ටමේ නායකයෝ ඒ ගැන එකඟතාවයක් නැහැ. දැන් ඒ ගිවිසුමට එකඟතාවයක් පල්ලෙහා මට්ටමේ තිබුණා නම් එහෙමනම් කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද දෙන්න ඕනාවක් නැහැ. පොහොට්ටුවේ ජනබලය, පොහොට්ටුවේ බලය වැඩි කරන්න පොහොට්ටුවේ අපේක්ෂකයන්ට විතරයි ඡන්ද දෙන්න තිබුණේ. නමුත් එහෙම කරේ නැහැ. අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබුණු අපේක්ෂකයෝ අපි දන්නවා ඒකිනුත් සෑහෙන පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වයෙන් නොලැබිච්ච අය, ඒ වගේ පුද්ගලිත ලොකු පිරිසක් ඉන්නවා එතන. ඒ කණ්ඩායම වෙනමම තවදුරටත් ඉන්නවා. ඒ වගේම දැන් අපි දන්නවා දේශපාලනිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් 1100කට ආසන ප්‍රමාණයෙන් අතිබහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සහයෝගය දෙන්නේ නැහැ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගිය පාර යන්නේ නැහැ. ඔවුන් ස්වාධීනව ඉඳිමින් සජිත් ප්‍රේමදාස මහත්මයාට තමන්ගේ සහය දැක්වීම තමයි ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගය වෙලා තිබෙන්නේ. ඒ පිළිබඳව ඔබට ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. දැන් ඒ ගිවිසුම පහළ මට්ටම බාරගත්ත නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 5000ක් යන්න බෑ. ඒ පහළ මට්ටම එක බාරගත්තේ නැහැ. ඔවුන් ඉන්නේ වෙන තැන. ඒකයි ওই ප්‍රතිපලයෙන් පෙන්වන්නේ. ඔබතුමා ප්‍රශ්නේ බොහොම හොඳයි. breaking.lk